හැන්සම් කොල්ලන්ටයි ලස්සන කෙල්ලන්ටයි අද අපි අරන් ආවේ මොනවද කියලා බලන්නකෝ. අරුම පුදුම YouTube channel එකෙන් අද අපි කතා කරන්න යන්නේ වියලි සමක් ඇතිවෙන්න බලපාන හේතු වගේම gederadima ඒක නැති කරගන්න කරන්න පුළුවන් ප්‍රතිකාර ගැන. සමේ වියලි බව නැති කරන ඖෂධ ඕන තරම් වෙළඳපොලේ මිලදී ගන්න තියෙනවා. හැබැයි ඒ එකකින්වත් ඔයාට කිසිම ප්‍රතිඵලයක් නැති වෙන්න පුළුවන්. ඉතින් අපි අද කතා කරන්න යන්නේ ඔයාගේ gedera තියෙන පොඩි පොඩි ස්වභාවික දේවල් වලින් සමේ වියලි බව නැති කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන. කොච්චර සුදු වුණත් කොච්චර ලස්සන වුණත් වැඩක් නැහනේ. ඔයාට තියෙන්නේ ඉක්මනින් වේලෙන සමක් නම් ඒකෙන් ඔයාගේ තරුණ පෙනුම සම්පූර්ණයෙන්ම විනාශ කරලා දානවා. වයසට වඩා අවුරුදු 10ක් 15ක් විතර වයසින් වැඩි පෙනුමක් තමයි වියලි සමක් තියෙනකොට සාමාන්‍යයෙන් පේන්නේ. මේක ඇති වෙන්න බලපාන හේතු කීපයක් තියෙනවා. දේශගුණේ, උෂ්ණත්වය, උණුසුම් දිය නෑම, ක්ලෝරීන් ජලය, සැර සබන් වර්ග භාවිතා කිරීම, හිරු එළියට නිරාවරණය වීම වගේ හේතු ප්‍රධාන වශයෙන් සම වියලීමට බලපානවා. ඉතින් මේ තත්ත්වේ වළක්වගන්නේ කොහොමද? ඔයත් මේ ප්‍රශ්නෙන් පීඩා විඳිනවා නම් මෙන්න මේ අත්බෙහෙත් ටික කරලා බලන්නකෝ. වැදගත්ම දෙයක් තමයි ඔලිව් තෙල් කියන්නේ. ඔලිව් තෙල් වල අඩංගු වෙනවා ඇන්ටිඔක්සයිඩ් සහ සෞඛ්‍යමත් මේද වර්ග. ඉතින් ඔලිව් තෙල් සමේ ආලේප කරන්න පුළුවන් නම් සමේ වියලි බව නැති කරගන්න පුළුවන්. ඒ වගේම යොදේ සහිත කිරි. සමේ ආලේප කිරීමෙන් ගොඩක් දුරට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මොකද මේවායේ තියෙනවා ලැක්ටික් ඇසිඩ්. මේ ලැක්ටික් ඇසිඩ් වලට පුළුවන් සම අලුත් කරන්න වගේම සමේ අගය සමබරව පවත්ව ගන්න. ඒ වගේම සම මෘදුව පවත්ව ගන්නත් යොදේ සහිත කිරි වලට හැකියාව තියෙනවා. ඊළඟ වැදගත්ම දේ තමයි මීපැණි. මීපැණි කියන්නේ ලෝකේ තියෙන ස්වභාවික තෙතමනය රැකදෙන හොඳම ඖෂධයක්. ඒ වගේම හොඳ විසබීජ නාශකයකුත් වෙනවා. මීපැණි කියන්නේ සමේ ස්වභාවික තෙතමනය ආරක්ෂා කරන්න ලෝකේ තියෙන හොඳම ඖෂධය. ඒ වගේම මේක හොඳ විසබීජ නාශකයකුත් වෙනවා. ගොඩාක්ම වියලි දවසක, ඒ කියන්නේ ගොඩක් රසනේ පායන තද දේශගුණයක් පවතින කාලයකදී පවා ඔයාගේ සමේ තෙතමනේ ආරක්ෂා කරන්න. මේක ගොඩක් දුරට ආලේප කරන්න ඕන කෝමාරිකා, එහෙමත් නැත්නම් යෝගට්, ඒ වගේ දෙයක් එක මිශ්‍ර කරලා තමයි. මොකද මීපැණි තනි ආලේප කරන්න ටිකක් අමාරු නිසා. මීපැණි වල අඩංගු වෙලා තියෙන විටමින්, ඛනිජ ලවණ ප්‍රමාණය නිසා ඔයාගේ හැම නිරෝගීව පවත්ව ගන්න ගොඩක් දුරට උදව් වෙනවා. අනිත් එක තමයි යෝගට්. යෝගට් කියන්නේ සමේ තෙතමනේ ආරක්ෂා කරන හොඳමත් බෙහෙතක්. යෝගට් හදන්නේ කිරිවලින් නිසා අනිවාර්යෙන්ම ඒ ප්‍රතිඵල ටික යෝගට් වලක් තියෙන්නම ඕනිනේ. අනිත් එක පොල් තෙල්. පොල් තෙල් කියන්නේ සමේ තෙතමනේ ආරක්ෂා කරන හොඳ ප්‍රතිකාරයක් වුණාට ලංකාවේ නම් ටිකක් පොල් තෙල් පාවිච්චි කරන එක ඒ තරම්ම සුදුසු වෙන්නේ නැහැ. මොකද ලංකාව කියන්නේ දැඩි වියලි දේශගුණයක් පවතින රටක්. මේ වියලි දේශගුණය නිසා ඔයා පොල් තෙල් ආලේප කරොත් සමේ කුරුලෑ වගේ දේවල් ඇති වෙන්න ඉඩ තියෙනවා. හැබැයි ඔය නූරේලිය පැත්තේ වගේ සීතල පැතිවලට නම් මේක ගැටලුවක් වෙන්නේ නැහැ. ගොඩක් දුරට රාත්‍රියේදී භාවිතා කරන්න පුළුවන් නම්, රෑ කාලේදී හැමේ කකුල් වල වගේ ආලේප කරලා තියන්න පුළුවන් නම් ගැටලුවක් වෙන්නේ නැහැ. අනිත් එක තමයි ඔයා ඔය වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැති, ඒ කියන්නේ එච්චර ගණන් ගන්නේ නැති වත්තේ හිටවලා තියෙන කොමාරිකා පැලේ. මේකේ තියෙන මාංශල ගතිය නිසා සමට තෙතමනයක් ලබා ගන්න පුළුවන් කියන එක ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. වැඩි දෙයක් නෙමෙයි, මොනවා හරි හදිසි අනතුරක් වෙලා චුට්ටක් පිච්චුනොත් ඒ පිච්චුන තැන කොමාරිකා ගාලා බලන්නකෝ. ඒකෙන් කොච්චර සහනයක් ඔයාලට ලැබෙනවද කියලා. සාමාන්‍යයෙන් පිලිස්සුණු තැනක කොමාරිකා ආලේප කරොත් මැරුණු සම ඉවත් වෙලා අලුතින් සමක් නිපදවන්න තරම් කොමාරිකාවල දැඩි ශාකසාර ගුණයක් තියෙනවා. සමේ තෙතමනය වගේම සමේ නිරෝගී බවටත් බොහෝම වැදගත් වෙන ආලේපයක් තමයි කොමාරිකා කියන්නේ. ඉතින් ආයත් මේ වගේ ඔයාගේ දැවෙන ගැටළු වලට විසඳුම් අරගෙන හැමදාම ලස්සනට සතුටින් ඉන්න ඔයාට වැදගත් වෙන අලුත් වීඩියෝස් අරගෙන මම ආයෙත් එනවා. ඒවත් දාපු ගමන් බලන්න නම් අපිව subscribe කරලා යන්න අමතක කරන්න එපා.
ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. සුබ දවසක්.